අද අපිට තියෙන විශාලම කාරණේ තමයි මතක තියාගන්න ඕනේ මේ ආර්ථිකය කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටුනහම රටක ආහාර ප්‍රශ්න ඇති වෙනවා. සාගින්නක් ඇති වෙනවා. අද තියෙන ගෝලීය ආහාර ප්‍රශ්නේ නිසා ඒක තවත් උග්‍ර වෙනවා. ඉතින් අපිට තියෙන්නේ අපේ ජනතාවට උවමනා ආහාර ලබලා දෙන්න. මුදල් නැත්තම් අමාරු නම් අපි ඒකටත් ආධාර උපකාර කරන්න ඉදිරියට ගෙනියන්න. ඉතින් මෙතෙන්ට අපි මේ වැඩසටහන ආරම්භ කළා විශේෂයෙන්ම අපි ඉදිරියට ගෙනියමු මුළු රටම එකතු කරගෙන යන්න ඕනේ. අපි බලන්නේ කොට්ටාස මට්ටමේ මේක කරන්න. ඉතින් ඒ වගේම අපි දේශපාලන අංශය, ව්‍යාපාර අංශය, වෘත්තීය සමිති අංශය, රජයේ අංශය, සේවක අංශය මේ හැම එකක්ම අරගෙන අපි වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකට අනික් ව්‍යාපාරත් එකතු කරන්න කියලා මම මේ කියනවා. මම දැන් මාධ්‍ය කියුවා විශේෂයෙන්ම විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙකම ගේවතු වගාවක් කරනවා කියලා. ඒක හොඳයි. දැන් ඒ අයට අපි ඒකත් මෙතෙන්ට එකතු කරගමු. එතකොට ඒ අයට නැති සහයෝගයක් මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මම මේ කොමිටිය ලේකම් බඩකොඩ මහත්මයාට කියනවා මේ පක්ෂ දෙකට ලියලා එයාගේ කරුණු හොයාගන්න. එතකොට අපිට පුළුවන් ඒ කොට්ටාස මට්ටමේ තියෙන දිස්ත්‍රික්ක කොට්ටාස මට්ටමේ වැඩසටහනට එකතු කරන්න. ඉඩම් නැත්නම් බන්දුල ගුණවර්ධන ඇමතුමා කියලා තියෙනවා ඉඩම් ලබලා දෙනවා කියලා. කෘෂිකර්මයට ඕන සහාය අපේ කෘෂිකර්ම ඇමතුමා ලබලා දෙන්නම් කිව්වා. වාරි මාර්ගයට ඕන සහාය ඒ අයට වාරි මාර්ග ඇමතුමා ලබා දෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ පක්ෂ දෙකේ වැඩසටහනත් මෙතෙන්ට එකතු වෙලා අපි ඔක්කොම ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි.